TV Daily News. අයිබෝවන් ගෙවුණු පැය කීපේ ඔස්ට්‍රේලියාවේ සිදු වූ වැදගත් උණුසුම් තොරතුරු සමගින් ඔස්ලංකා TV දවසේ පුවත් ප්‍රකාශය. ඔස්ට්‍රේලියා ටුඩේ දැන් ප්‍රථමයෙන් පුවත් සිරස්තල. රජයේ තීරණයක් නිසා දුරකථන භාවිතා කරන අයට ගැටලුවක්. ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගැන රජයේ තීරණයක් ගනී. මස් සොරකම් වළක්වන්න සුපිරි වෙඳසලක් නව අත්හදා බැලීමක. Travel Shine ලෝකයේ ඕනෑම රටකට ඕස්ට්‍රේලියාවෙන් සහ ශ්‍රී ලංකාවෙන් අඩුම මිලට එයා ටිකට්ස් ගන්න අමතන්න 0387 87 5400. No more tax issues if you have the accounting wizard with you. Wizard Accounting, Unit 7, Number 49, Douglas Street, Noble Park. Grocery වලට තොනාරු ඔනාරෝ ෆුඩ්ස් ඔබත් අදම පැමිණෙන්න ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික සුපිරි වෙළඳසැල් ජාලයේ ප්‍රමුඛයා ඔනාරෝ ෆුඩ්ස්. ඕස්ට්‍රේලියාවේ වර්තමාන වාහන නඩත්තුවේ දම් උද්ධමනය මෙන් තුංගුඩියකින් ඉහළ ගොස් තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ වත්මන් උද්ධමන අගය 104.1% ලෙස සටහන් ඇති අතර වාහන නඩත්තු සඳහා වන වියදම 113%කින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. නගරාශ්‍රිත වාහන භාවිතා කරන්නන්ට එමගේ 112.4% ලෙස සටහන් වී ඇති අතර අමතර ප්‍රාදේශීය ප්‍රදේශවල එමගේ සටහන් වී ඇත්තේ 113.7% ලෙසයි. මෙලෙස වාහන නඩත්තුව සඳහා යන වියදම ඉහළ යාම කෙරෙහි බලපෑ ඇති සාධක අතර වාහන මිල ඉහළ යාම, වාහන ණය සඳහා ගෙවිය යුතු පොලී අනුපාත ඉහළ යාම, රක්ෂණා බොන ලබා ගැනීමේදී රක්ෂණ වාරික මිල ඉහළ යාම වැනි කරුණු බලපා තිබෙනවා. 2022 වසරේ දෙසැම්බර් මාසයේ වන විට ගමනාගමනය සඳහා වියදම් කළ ප්‍රමාණය නිවසේ බුළු ආදායමෙන් 15.6% ව තිබුණද එමාගය මේ වන විට 17%ක් දක්වා වැඩි වී ඇති බව සඳහන්. ඕස්ට්‍රේලියාවේ අඩුම ගමනාගමන වියදම් පෙන්නුම් කරන ප්‍රධාන නගර ලෙස හෝබාට් නම් කර තිබෙනවා. මෙහි බ්‍රිස්බේන් නගරවැසියන් තම ආදායමෙන් 18.7% ප්‍රමාණය සඳහා වැය කරන අතර මෙල්බර්න් වැසියන් තම ආදායමෙන් 17.9% වාහන නඩත්තුව ඇතුළු වියදම් වෙනුවෙන් වැය කරනු ලබනවා. එසේම ඩාබින් වැසියන්ගේ ප්‍රවාහන වියදම් 17.4% වන අතර අධිකතම ප්‍රවාහන සේවාව සහිත නගරය ලෙස නම් කර ඇත්තේ සිඩ්නි නගරයයි. ඔස්ට්‍රේලියාවේ 3G තාක්ෂණික ජාලය වසා දැමීමට ගත් තීරණයත් සමග ඇතැම් දුරකථන පරිශීලකයන්ටද බලපෑම් එල්ල වී ඇති බව පාරිභෝගිකයන් චෝදනා නගනවා. ඇතැම් ඔස්ට්‍රේලියානු දුරකථන සම්බන්ධතාවන් 3G ජාල අවලංගු කිරීම හේතුවෙන් ලබා ගන්න අයම්තුම් වලට පවා ගැටලු මතුව ඇති බවයි වාර්තා වන්නේ. විශේෂයෙන් වෝඩාෆෝන් භාවිතා කරන පාරිභෝගිකයන් මේ අතුරින් වැඩි බලපෑමකට ලක්ව ඇති බව සඳහන් වනවා. 3G ජාල අවලංගු කිරීමේ ක්‍රියාවලිය ප්‍රදේශ මට්ටමින් ආරම්භ කර ඇති අතර ඉදිරියේදී සමස්ත ඕස්ට්‍රේලියාව තුළම 3G භාවිතය අවලංගු වනු ඇති. කෙසේ වෙතත් ඕස්ට්‍රේලියා අනුමිදුලි සංදේශන බලධාරීන් 3G ජාල අවලංගු කිරීමට පෙර තම දුරකථන සම්පත් යාවත්කාලීන කරගන්නා ලෙස පාරිභෝගිකයන්ට අනතුරු අඟවා ඇති බවයි වාර්තා වන්නේ. අදියර කීපයක් යටතේ මේ භාවිතය තහනම් කෙරෙන අතර 2024 ජූනි 31 සිට ටෙලිස්ට්‍රා සහ ඔප්ටස් සමාගම් සඳහා 3G භාවිතය අවලංගු වනු ඇති. කෙසේ වෙතත් මෙම ගැටලුව මගහරවා ගැනීම සඳහා දුරකථන පද්ධතියට වොයිස් ඕවර් ලොง ටයිම් ඉවලුවේෂන් නව තාක්ෂණික මෘදුකාංගය සක්‍රිය කරගන්නා ලෙස විදුලි සංදේශන නියාමකයන් ජනතාවට උපදෙස් ලබා දී තිබෙනවා. සුපිරි වෙළඳසැල් වල අලෙවි කරන මස් සොරකම් කිරීම වැළැක්වීම අරමුණින් ආරක්ෂිත ටැග් එකක් අතුදා බැලීමට පීවරගෙන තිබෙනවා. ඒ අනුව කෝල් සුපිරි වෙළඳසැල් ජාලය ඔවුන්ගේ ඇතැම් වෙළඳසැල් වල මස් සොරකම් වැළැක්වීම සඳහා ආරක්ෂක ටැග් ක්‍රම භේදයක් අත්හදා බැලීමටයි පීවරගෙන ඇත්තේ. වෙළඳසැල් වල සිදුවන සොරකම් ඉහළ යාම හම්බේ ඔවුන් මෙම නව පීවර සැලසුම් කර ඇතැයි සඳහන්. එවැනි ටැග් සාමාන්‍යයෙන් වෙළඳසැලින් පිටතට රැගෙන ගියහොත් අනතුරු වැගවීම සංඥා නිකුත් කෙරෙනවා. ඒ අනුව පිටතට රැගෙන යාමට පෙර කාර්ය මණ්ඩල සමාජිකයෙකු විසින් අදාළ මස් මත ඇති ආරක්ෂිත ටැග් ඉවත් කළ යුතු වෙනවා. නව ක්‍රමවේදය ස්ථීරව ක්‍රියාත්මක වන තෙක් මස් වර්ග ස්වයං පරීක්ෂණය තීරු හරහා ලබා ගැනීමට තවදුරටත් හැකියාව පවතිනවා. කෝල්ස් ප්‍රකාශකයෙක් මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ ඇතැමුන් සොරකම් සිදු කළද බහුතර පාරිභෝගිකයන් වෙළඳසැල් තුළ වගකීම් සහගත අයුරින් කටයුතු කරන බවයි. තමන් සෑම විටම නව ආරක්ෂක පීවරක් අනුගමනය කරන අතර නව ආරක්ෂිත වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පාරිභෝගික අදහස් ලබා ගැනීමටද අදහස් කරන බවයි ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ නිවේදනයක් මුදල් අමාත්‍යාංශය නිකුත් කර තිබෙනවා. පසුගිය මාර්තු 4 වනදා අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වගකීම් කිහිපයක් රජයට පැවරීමට තීරණය කර ඇති බවයි එමගින් ප්‍රකාශ කෙරුණේ.
ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලංකා බැංකුවට ගෙවිය යුතු භාණ්ඩාගාරයේ විසින් සහතික කළ ණය වලින් ඇමරිකානු ඩොලර් මිලියන 105ක් සහ ලංකා බැංකුවට ගෙවිය යුතු ණය මුදල් වලින් රුපියල් බිලියන 12.9ක වක්කීම් රාජ්‍යයට පැවරෙනු ඇති. මීට අමතරව මහජන බැංකුවට ගෙවිය යුතු භාණ්ඩාගාරයේ අපකර ණය වලින් ඇමරිකානු ඩොලර් මිලියන 105ක් සහ රුපියල් බිලියන 18.5ක ණය මුදල් සඳහා රාජ්‍යයට වක්කීමක් පැවරෙන බව සඳහන්. තවද යාබස් සමාගමට එරෙහිව ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් විසින් පවරා ඇති බේරුම් කරන නඩුවට පක්ෂව තීන්දුවක් ලැබුණහොත් ඉන් ලැබෙන ආදායම රජයට පැවරීමට පියවර ගත යුතු බවද අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ යෝජනාවකට අනුව ගුවන් සමාගම බැංකු සහ අනිකුත් ආයතන වෙත ගෙවිය යුතු මුළු ඩොලර් බිලියන 1.2ක ණය මුදලින් ඩොලර් මිලියන 510ක් පියවා ගැනීමට රජයේ මුදල් වෙන් කර ඇති බව සඳහන්. රජයෙන් ලබා දුන් ඇමරිකානු ඩොලර් මිලියන 510ක පමණ මූල්‍ය සහනය සමගින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් මූල්‍යමය ප්‍රගතිය ඉදිරි මාස 6 තුළ පෙන්විය යුතු බවයි වරාය නාවික හා ගුවන් සේවා ඇමති නිමල් සිරිපාලද සිල්වා පසුගියදා සඳහන් කළේ. ශ්‍රී ලංකන් ගුවන් සේවයට පසුගිය කාලය තුළ දැඩි විවේචන එල්ල වූයේ මෙහෙයුම් ගැටලු හේතුවෙන් බගින්ට සිදු වූ අපහසුතාවයන් හේතුවෙනුයි. ලොව පුරා අන්තර්ජාලය භාවිතා කරන පුද්ගලයින් දිනකට පැය 6යි විනාඩි 58ක් ඩිජිටල් තිරය දෙස බලා සිටින බව නවත මාධ්‍යණයකදී හෙළිව තිබෙනවා. එමගින් 2023 වසර හා සැසඳීමේදී දිනකට විනාඩි 49ක වැඩිවීමක් බව සඳහන්. වර්තමානයේ ප්‍රාථමික අධ්‍යාපනය ලබන ඕස්ට්‍රේලියානු සිසුන්ගේ චංගමුදුර කදන භාවිතය පිළිබඳ සිදු කළ අධ්‍යයනයකදී හඳුනාගෙන ඇත්තේ ප්‍රාථමික පාසල් සිසුන්ගෙන් 3/2කට තනි භාවිත චංගමුදුර කදන පවතින බවයි. දුරකථන භාවිතයේ මගින් දෙමාපියන් හා දරුවන් අතර සම්බන්ධතාවය ගිලිහි ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබෙනවා. ඕස්ට්‍රේලියානු ස්ක්‍රීන් ටයිම් පිළිබඳ උපදේශන මාලාවට අනුව වයස අවුරුදු 5-17 අතර ළමුන් සඳහා විනෝදාස්වාදයේ වෙනුවෙන් ඩිජිටල් තිර භාවිතා කළ හැකි උපරිම කාලය ලෙස සටහන් වන්නේ පැය 2ක් පමණයි. කෙසේ වෙතත් ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 3ක් වන ළමයෙකු සාමාන්‍යයෙන් පැය 2යි විනාඩි 52ක කාලයක් ඩිජිටල් තිරය දෙස බලා සිටින බව සඳහන්. දැනුම් වර්ධනය, නිර්මාණශීලී කුසලතා වර්ධනය වැනි කාර්යන්වලදී ඩිජිටල් උපකරණ භාවිතය ඉතා වැදගත් වුවද ප්‍රමාණික්මවා මෙසේ ඩිජිටල් තිර දෙස බලා සිටීම ළමුන්ගේ වර්ධනයට යම් බලපෑමක් එල්ල විය හැකි බවයි විශේෂඥයන් අවධාරණය කර ඇත්තේ. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගනුවර පොදු ප්‍රහාණ සේවා තුළ වාර්තාවන ප්‍රචණ්ඩ ක්‍රියා සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. රහසිගත විමර්ශන වාර්තාවකින් හෙළි වී ඇත්තේ සෑම දිනකවම අවම වශයෙන් පුද්ගලයන් 2 දෙනෙකු මෙලෙස පහර කෑම්වලට ලක්වන බවයි. මේ අතර අවම වශයෙන් එක් මගයෙකු හෝ සෑම දිනකම දුම්රියක් තුළදී පහර කෑම්වලට ගොදුරුවන බව සඳහන්. මෙල්බර්න් හීට් ප්‍රෑම් රථාසල හෝ ප්‍රෑම් රථ තුළ අවම වශයෙන් එක් පුද්ගලයෙක් දෛනිකව ප්‍රචණ්ඩ ක්‍රියාවලට ලක්වන බවයි වාර්තා වන්නේ. ප්‍රවාහන දෙපාර්තමේන්තු දත්තවලට අනුව පසුගිය වසරේ ජනවාරි සිට සැක්තැම්බර් දක්වා මෙල්බර්නී දුම්රිය තුළ හෝ දුම්රිය ස්ථානවල පුද්ගලයන් 719 දෙනෙකු මෙලෙස ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට ගොදුරු වී තිබෙනවා. වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන අමාත්‍ය ග්‍රේබ්‍රියල් විලියම් සඳහන් කළේ මෙලෙස පොදු ප්‍රවාහනය තුළ ප්‍රචණ්ඩත්වය වැඩිවීම පැහැදිලි හේතුවක් නොමැති අතර මේ පිළිබඳ නිරීක්ෂණය සඳහා CCTV කැමරා පද්ධතියක් නිසි පරිදි ස්ථානගත කිරීමට පියවර ගන්නා බවයි. 2020 වසරේ සිට පොදු ප්‍රහාණ ආශ්‍රිතව ප්‍රචණ්ඩ ක්‍රියාවර්ධනයක් පෙන්නුම් කර ඇති අතර ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට ගොදුරු වූවන් රජයෙන් ඉල්ලා ඇත්තේ මේ සඳහා සාධාරණ විසඳුමක් ලබා දීමට මැදිහත් වන ලෙසයි. ඕස්ට්‍රේලියානු තරුණ ප්‍රජාව අතර ප්‍රචණ්ඩත්වය වර්ධනය කරන සංගීත සම්ප්‍රදායක් පිළිබඳ ක්වෙස්චන් පොලිසිය අනතුරු වැංගවීමක් කර තිබෙනවා. අන්තර්ජාලය හරහා මෙම සංගීත වැඩසටහන් ප්‍රවර්ධනය වන අතර දෙමාපියන් තම දරුවන් පිළිබඳ සැලකිල්ලෙන් පසුවන ලෙසටයි දැනුම් දී ඇත්තේ. හිප්හොප් සංගීත සම්දර්ශන මුවාවෙන් මෙම වැඩසටහන තරුණ ඕස්ට්‍රේලියානුවන් ඉලක්ක කර ගනිමින් ප්‍රවර්ධනය වන බවටද තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. ෆ්‍රීඩ් රැප් ලෙස නම් කර ඇති සංගීත සම්ප්‍රදායන්ට ඇබ්බැහිවුවන්ගේ වැඩිවීමක්ද පෙන්නුම් කරන බවයි පොලිසිය සඳහන් කර ඇත්තේ. තරුණයන් 5 දෙනෙකු විසින් මිත්තනියක් ඝාතනය කිරීමේ සිදුවීමත් සමග මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇති අතර සිදු කළ විමර්ශනවලදී අදාළ සැක්කාර තරුණයෙන් ට්‍රීඩ් රැප් කරලියට සම්බන්ධ බව හඳුනාගෙන තිබෙනවා. හිප්හොප් සංගීතයේ අනුප්‍රභේදයක් ලෙස සමාජය පුරා ව්‍යාප්ත වීමෙන් පවතින මේ නිර්මාණ සඳහා ආක්‍රමණශීලී පද රචනා මෙන්ම ද්වේෂ සහගත තේමා යොදාගෙන ඇති බවද සඳහන්. මේ හේතුවෙන් තරුණ ප්‍රජාව අන්තර්ජාලය ඔස්සේ ගැවසමින් සිදු කරන දේ පිළිබඳ දෙමාපිය අවධානය අත්‍යවශ්‍ය වන අතර ළමුන් යොමු ඇති සංගීත සම්ප්‍රදාය සම්බන්ධයෙන්ද අවධානයෙන් පසුවන්නේ පොලිසිය දැනුම් දී තිබෙනවා. එමගින් සමාජය තුළ සිදු විය හැකි තරුණ සාපරාදී ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කර ගැනීමේ හැකියාව පවතින බවයි ඔවුන් අවධාරණය කර ඇත්තේ. එම්බෝතත් සමගින් අද නියමිත දවසේ පුවත් එක තුනිමාවට පත්වනවා. හෙට දිනේදීත් ඕස්ට්‍රේලියාවට සුපුරත් රැගෙන රාත්‍රී 8ට අපි මුණ ගැසෙමු.
මේ ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකේක ඔබට දිනපතාම ප්‍රවෘත්තිගෙන එන එකම පත්‍රකාශය ඔස්ලංකා TV ඔස්ට්‍රේලියා ටුඩේ. ඔබට සුබ රාත්‍රියක්. ට්‍රැවල් ෂයින් ලෝකයේ ඕනෑම රටකට ඕස්ට්‍රේලියාවෙන් සහ ශ්‍රී ලංකාවෙන් අඩුම මිලට එයා ටිකට්ස් ගන්න අමතන්න 0.3 87 87 5400. No more tax issues if you have the accounting wizard with you. Wizard Accounting, Unit 7, Number 49, Douglas Street, Noble Park. Rosary Valata Donaro. ඔනාරෝ ෆුඩ්ස් ඔබත් අදම පැමිණෙන්න ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික සුපිරිවෙන සෙල් ජාලී ප්‍රමුඛයා ඔනාරෝ ෆුඩ්ස්. ඔස්ලංකා TV Daily News.